ඒක වෙන කතාවක්. හරිද? ඔය බලෙන් අරගෙන ලියපන් අසං කරපන් කියලා. අර ඉන්දෝලංගා කිවසුම කියලා කියන්නේ නැතර අසු ජාර් එක ගැව්වා මේ කිවසුම. කිවසුම ගාලා ඒකෙන් අර තමයි ওই පළස් සබාව අර මේව ඇති කරලා ඉන්දියා නමුදා බැස්වා IPKF. IPKF. Indian Peace Keeping Forces. ඒක තමයි නම. ඒ නමෙන් ආවා ඒගොල්ලන්ගේ අමුදාව ලංකාව. ඔක තමයි අර එක එක රටවල් කොහමද අනිත් රටවල් තමන්ගේ අතට ගන්න කරන කුමන්ත්‍රණය කියලා බලන්න. ඉන්දියාව තමයි මුං ඇදුවේ. මුන්ට ට්‍රේනින්ග් දුන්නේ. මුන්ට වෙපන් දුන්නේ. මේ ඔක්කොම දීලා අපේ රටේ ඇතුළට බස්සලා බස්යෙන් පස්සේ ප්‍රශ්නේ ඇති වුණා එම් පස්සේ එනවා අපිට සාමය අදලා දෙන්න. මර ජෝක් නේ මේක. හරිද? සාමය අදලා දෙන්න තමන්ගේ අමුදාවත් යවනවා. Indian Peace Keeping Forces. කියලා දැන් මේව කවුරුත් කතා කරන්නේ. ඒකයි මට මේ කතා කරන්න වෙලා තියෙන්නේ. ඒ ෆෝසස් ඇවිල්ලා දැන් පීස් කීපින් ෆෝසස් ඇවිල්ලා කරන්නේ මොකද්ද? පීස් නෙමෙයි කීප් කරන්නේ. ඒගොල්ලන් ඇවිල්ලා රේප් කරනවා. අපේ ගෑනු දූෂණය කරන බලෙන් අරන් ගිල්. හරිද? ඔය ෆෝසස්. ඒවා ඒ කියන්නේ එවිඩන්ස් මේ කියන එවිඩන්ස් තියෙනවා මේ තියෙන්නේ බ්‍රෝක එක තමයි බින්දුණු තල් ගා. බ්‍රෝකන් පැල්මේරා. පොත අරන් සිංහලෙන් තියෙනවා, ඉංග්‍රීසි වලින් තියෙනවා, ගූගල් කරන්න PDF තියෙනවා. කියවලා බලන්න. Reputed book 300කට වැඩියෙන් academics university teachers for human rights කියලා academics ලියපු පොත. හරිද? ඒ කියන්නේ ground work කරලා field work කරලා evidence අරගෙන තමයි ලිව්වේ. ලිව්වේ අතර දෙනාගේ නම තමයි දාලා තියෙන්නේ. ඒකට වැඩ කරේ රට වටේ 300කට වැඩිය academics සිංහලයේත් වැඩ කරා. ඒක ලිව්ව රාජන් කූල්, රාජනි තිරණගම, ශ්‍රීධරන්, දයාසෝම සුන්දර. මේ අතර දෙනා තමයි university teachers for human rights කියලා movement එක. ඒක මේ තමයි ඒගොල්ලන්ගේ website තියෙනවා බලන්න. එතකොට රේප් කරා, මිනිස්සු මැරුවා, හොරකම් කරා, හැම කරන්න ඕනේ තියෙන කුපාඩි වැඩ ඔක්කොම ඉන්දියන් අමුදාව කරා. හරිද? ඒ වුණාට ආවේ පීස් දෙනවා කියලා. හරිද? නිතම් පීස් කියන්නේ මොකද? සාමය. සාමය වෙනින් ඇවිල්ලා මේක කරා. කරාම දැන් මේක කරන්න දැන් LTT එකට දැන් ආපෝ ජනතාව දැන් කාගේද? මූගෙන් බේරෙන්නද? දැන් බලනකොට දැන් මුන් ප්‍රොපගන්ඩා දැන් ආපෝ LTT පා LTT ඒක වෙන්නත් හේතුව LTT තමයි. ඒ කියන්නේ උන්ගේ චෙක් පොයින්ට් වලට ගානවා. උන්ගේ කැම්ප් වලට ගාලා දුවනවා.
ගාල දිව්වම උන්ගේ කැම් තියෙන තැනට ගිහලා ග්‍රනේඩ් එකක් ගාල දිව්ව උන්ගේ අතර දෙන්නෙක් මැරුණා මම උන් එළියට ඇවිල්ලා වටේ ඉන්න ඔක්කොම උව මරනවා අපි ළඟට තියෙන ආමි ඒ ඔව් ඉන්දියානා ඉන්දියානා ඒක તો සිංහල මිනිස්සුත් මැරුවා දැන් ওই සිංහට සිංහල දෙමළ වැඩන්නේ නැහැ නේද එතන යාපනයේ සිංහල මිනිස්සු නැති ඉඳා අර මේම වෙනවා උන් මරලා දාලා උන් යනවා ගියාම ඔකට තේල්ටිටි එක ප්‍රොපගන්ඩා කරනවා ජනතාවට කියන අන්න ඉන්දියානා මේ ඇවිල්ලා මොනවද කරන්න බලපෑ ඕක අර අර ලීඩර්ෂිප් එකට වෙච්ච ලීඩර්ෂිප් ප්‍රභාකරන්ටයි ඉන්දියන් කට්ටියට මිස් වෙලා මිස් ෆයර් වුණායින් පස්සේ වෙච්ච දේව. ඒ සෙට් වුණා නම් ඒ දෙන්නේ එකතු වෙලා මේක කරනවා. ඊට පස්සේ මොනවාද කරේ? දැන් එතකොට ජනතාවට ප්‍රචාර කරන්න පටන් ගත්තා මොන් අපි එලවන්න ඕනේ කියලා. එතකොට ප්‍රේමදාස මැතිතුමා තමයි ජනාධිපති යාත් බැලුවා. දැන් මේක ලඩක් වන්ට යවල. න්යා දුන්නා එල්ටිටි වලට ආවුද? ඒ දෙකොල්ලෝ එකතු වෙලා ගැව්වා ඉන්දියන් හමුදාවට. ගාල එළවුවා මේක හොඳ කතාවක් තියෙනවා මට කියන්න දැන් මුන් දැන් ජෙනිවා යනවනේ උස්සගෙන එතකොට එදා ප්‍රභාකර නෝටිස් එකක් දාලා අපිට දැම්මා LTT මේකෙන් ලීෆ්ලට් දැම්මා ඒ ලීෆ්ලට් එක කිව්වේ ලංකාවේ ප්‍රශ්න සහෝදර ප්‍රශ්න අපි ඇතුලේ සිංහල අය අපි සහෝදරයෝ අපි සහෝදරයෝ ගා ගන්නවා උඹ අල්ලපු ගෙදර එක උඹ එළියට ඵලයක් අපි මොම එලවන්න ඕනේ කියලා තමයි ප්‍රභාකරනුත් කිව්වේ. ඒ කියන්නේ මේගොල්ලන් මේගොල්ලන්ගේ දෙයියා ඒ දෙයියාත් කිව්වේ දැන් මට නම් දෙයියා නෑ. ඒ දෙයියාත් කිව්වේ දා. දෙයියාත් වල්ලොටි තුරේන්නේ. මේක මගේ මාස්. හැබැයි ඒ දෙයියා කියපු ඒ දෙයියාව අදාළ මේක අපේ ඒක හොඳම කතාව. දැන් මේ කරගෙන යනවා ජෙනිවා වලට. දැන් ඉන්දියාවත් නෙමෙයි. ඔළුව ඇවිල්ලා ටෙලෝ දැන් ප්‍රභාකරන් තානම් කරන්නේ අනිත් පැත්තට යනකල එන්න කියනකොට මේවත් යනවනේ. මේගොල්ලන්ට ගජෙන්දරටම ගැටුම් නම් බලම් යනවා. ඇති වුණාම සිවාජලිංගම් කොහොමද යනවා? සිවාජලිංගම් එතකොට සිවාජලිංගම් ඉන්නවා ඒ සිවාජලිංගම් ඇවිල්ලා කියනවා අපිට අමුදායෙන් මරුවා කියලා එතකොට සිවාජලිංගම් කරපු ක්‍රයිම් ටික ඇංගිලා තියෙනවා දඟලා තියෙනවා අන්න ඕව සිංහල සමාජය දන්නේ නැති දේව ඔව හරිද එතකොට මට කියනවා ඇයි මේ ඔය දැන් ඔය සුමන්දිරන්ලා සිවාජලිංගම්ලා මේගොල්ලෝ අර ඊට වැඩිය හොඳ කතාව තව එක්කෙනෙක් ඉන්නවා අපේ පළස් සභාවේ මේ හිටපු එක්කෙනෙක් දැන් පළස් සභාවේ නැහනේ තාම නැහනේ පළස් සභාවේ හිටපු മന്ത്രി කෙනෙක් හරිද නම අනන්දි සසිදරන් ගෑනු කෙනෙක් ලේඩි කෙනෙක් ඒ අනන්දි සසිදරන් කියන්නේ එයාගේ හස්බන්ඩ් එයා හිටියා එයාට එලිලන් කියලා කියන්නේ එයා හිටියා ට්‍රින්කෝවල ට්‍රින්කෝමලි LTT කමාන්ඩර් එයා තමයි ට්‍රින්කෝ ඩිස්ත්‍රික් බාර වෙච්ච කමාන්ඩර් කමාන්ඩින් ඔෆිසර් හරිද කියමුකෝ ඔෆිසර් කියලා ඒ ඔෆිසර් මොනාද කරේ ඒ ඔෆිසර් තමයි මාවිලාරු වාල අපිට වතුර දෙන්නේ නැතුව යුද්ධ පටන් ගත්තේ මාවිලාරු වාලනේ යුද්ධ පටන් ගත්තා මාවිලාරු නෑ නෑ අමුදාවෙන් ඇරියා මාවිලාරු මේගොල්ලන් වැව්වා LTT වැව්වා එතකොට බලන්න කිසිම යුද්ධදී යුද්ධ අපරාධ කියලා කතා කරන මේ මිනිස්සු අපේ ඉතිහාසවල ලිටරේචර්ස් වල යුද්ධ තියෙනවා. මේ වෝ ලිටරේචර්ස් තියෙනවා. මහාභාරත, රාමායන ඔය වෝ ලිටරේචර්ස් නේ. එතනවත් මේ වගේ අපරාධයක් වෙලා නැහැ, කරලා නැහැ. වතුර. ඒ කියන්නේ වතුර සාමාන්‍ය ජනතාව බොන වතුර නවත්තල කරපු යුද්ධ අපරාධ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක ඒක නවත්තපු ඉඳ තමයි රජයට දැඩි ලෙස තීන්දු ගන්න උනේ මේ යුද්ධය ආපෝ පටන් ගන්න මම ඉවර කරාගෙන. හරිද? ඒ විනාශයට හේතු උනේ මේ අනන්දිය යුද්ධ අපරාධගෙන ජෙනිවා ගිහිල්ලා UN කවුන්සිලේ කෑ ගන්න යන අනන්දි සසදරගේ මිනි අර LTT එක එදා කරපු ඒ අපරාධ. ඊට පස්සේ මෙයා ඒ ගිහිල්ලා කියනවා අපේ එක්කනාව අපි අමුදාවට දුන්නා දැන් යුද්ධෙන් පරාද වුණානේ පරාද වුණාම මේකලා සරෙන්ඩර් වුණානේ එතකොට මම මගේ අතින් ගිහලා එයාව අමුදාවට බාර දුන්නා එයා දැන් නැහැ කියලා ඇත්තද ඒක තව මෙයා අමුදාවට බාර දෙන්න ඇති හැබැයි ඒ මිනිස්සයාව අමුදාවටවත් බාර දෙන්න සුදුසු පුද්ගලෙක් නෙවෙයි එයා හින්දා වෙච්ච විනාශ මම එයාව මැරුවද කරාද ඒව මම දන්නේ ඒක හොඳයි කියලා මම කියන්නේ නැහැ හැබැයි ඒ මිනිස්සයා වෙනුවෙන් වෙච්ච අපරාධගෙන තමයි මම එකත ඒ මිනිස්සයා LTT කමාන්ඩර් වෙලා ඉන්නකොට ඒ මිනිස්සයා මරපු අය ඒ මිනිස්සයා බලෙන් අරන් ගිය අය දාස් ගන්න ඇති ඒ ම ඒතර ඒ මිනිස්සුන්ගේ මේ එතකොට මේ අනන්දි සසිදන්නට මොන මොරල්ස්ද මොන එතික්ස්ද තියන්නේ මේ හියුමන් රයිට්ස් ඒ ගිල්ල කතා කරන්නේ අනන්දි සසිදරන බලනකොට අපිට වෙඩි තියන්න හිතන්නේ නැද්ද ඇත්තට මම මගේ තරුණ කාලේ මට තුවක්කුව අම්මලා මම නිතරම කියන මම ඔක්කොම උන්ට වෙඩි තියනවා
මම බලාගෙන තරුණයට කියනවා ඒක මට දරා ගන්න බැරුව මං කියන්නේ හැබැයි ඒක හරිනේ ඒකට හේතුව මොකද අරුණ අයියා යුද්ධෙත් එක ජීවත් වෙච්ච එක්කෙනෙක් ඉතින් අර අපි උනත් එහෙම අර බ්ලැක් හියුමර් එකක් ඇටිය දෙක කියන්නේ අර අපිට දරා ගන්න බැරි දුක ඊට පස්සේ අපි ඒක කොමඩි එකක් කරනවා දුක වැඩි උනායින් පස්සේ ඒක කොමඩි වෙනවා අන්න ඒ අර්ථයෙන් තමයි මං ඒක කියන්නේ බ්ලැක් හියුමර් එකක් 아무ත ඒක ගන්නේ පවලුවට ඒක වැරදි මේ හැබැයි ඒ කට්ටිය තමයි ওই යුද අපරාධ ගැන කතා කරන්නේ ඒතකොට කිසිම පදනමක් නැහැ ඊට පස්සේ තාම ඒගොල්ලන් කියන්නේ මොකක්ද දැන් ඒගොල්ලන් මාන්දිය ලියන්නේ ආයුධ 2009 ආයුධම් 2009 ආණ්ඩු ආයුධම් මෞනිකපට්ට පින්නර් කියලා ලියනවා. තාම ඒ වචනේ තමයි යූස් කරන ඔය කොම දේශපාලකයෝ. ආයුධ නිසප්ත වුණායින් පස්සේ එල්ටිටි වලින් කොයි විදාලෝ නිසප්ත වුණේ ආයුධ පරාද වුණේ. පරාද කර අඩුම ගානේ ඒකවත් කියන ගැට්ස් එකක් නැන්නේ. මුන් පරාදයිනේ. ඔව්. ආ මුන් චණ්ඩිය වගේ රණ්ඩු කරන්න ආවා. හරිද? සාමේ කාලේ ඔක්කොම සාමේ කියන මිනිස්සු මැරුවා. මරලා අපි තමයි චණ්ඩි කියලා රණ්ඩු කරන්න ඇවිල්ලා රණ්ඩු කරායින් පස්සේ පරාද වුණා නම් ඒක හරි පිළිගන්න එපා. ජෙනුවින්ලි යස් අපි පරාදයි කියලා. ඒකවත් පිළිගන්න බැරි දඬු වැඩන්නේ. හරිද? මේකක් නැති උන්. හරිද? තාමත් කියන්නේ ආයුධම් මෞනිකපට්ට පින්. එන්න මෞනික ආයුධම් තෝත්කඩිකපට්ටது. ஒரு මෞනිப்பு இல்ல அத கூட சொல்ல முடியாத கோளைகள். அத கூட ஓம் நாங்க சண்டை பிடிச்சناங்க தோத்து போயிட்ட நாங்கள் தோத்தவர்கள்னு சொல்றதுக்கு கூட தைரியம் இல்ல. ஆயுதம் மௌனிக்கப்படல. ஆயுதம் தோட்கடிக்கப்பட்டது. அதான் මේ මේකත් කියනෝනේ කර කැම්පස් එකේ දැන් ඕගොල්ලෝ මේගොල්ලන් අර ස්මාර්ගයක් අදලා කැඩුවා කියලා කේස් එකක් යනෝනේ මුල්ලිවාකල් වල මැරිච්ච මිනිසුන්ට අපි කැම්පස් එකේ අදනවලු ස්මාර්ගයක් ඇදුවලි මීට ඉස්සෙල්ලා 2018. ඒක ළඟදී කැඩුවා. එතකොට ඒ රජෙන් කිව් රජෙන් නෙමෙයි ඒක රජෙන් නෙමෙයි කඩන්නේ ඒක වයිස් චාන්සලර් ඩිසයිඩ් කරා මේක අන්ඔතරයිස් ස්ට්‍රක්චර් එකක්. එයා කැඩුවා. හරිද? අන්ඔතරයිස් නම් කඩනවා තමයි. ඔව්. ඒක යුනිවර්සිටි ග්‍රෑන්ඩ් කොමිෂන් වත් හයි එඩියුකේෂන් මිනිස්ට්‍රි වත් ඔතරයිස් කරලා නැහැ. හරිද? කැඩුවා. කැඩුවම මේගොල්ලන් ලම් පෙරල ගාලා ඒකට ගියතන්ට දේශපාලක්. දැන් දේශපාලකයෝ ටක්කාල උතන්ට යනවා. දැන් උතන තීන්දු ගන්න ඕනේ එතන ඉන්න අය. මේගොල්ලන්ට ඒව වැඩන්නේ නැහැ. හැබැයි මේගොල්ලන් ඒව හැම ඉෂුව එකම පොලිටිසයිස් කරනවා. මේගොල්ලන් යන ඉඳ තමයි ඔව ප්‍රශ්න වෙන්නේ. දැන් එතනට ගියාම එතන ඉන්නෝනේ දැන් යුනියන්ස් තියෙනෝනේ ස්ටුඩන්ට් යුනියන් ස්ටුඩන්ට්ස්ලා දැන් වාත් කැම්පස් එකේ ඉඳලා තියෙනවා අපිත් ඉඳලා තියෙනවා අපි දන්න කැම්පස් වල ඉන්න ස්ටුඩන්ට්ස්ලාට හැම කෙනාම දේශපාලන අවබෝධයකින් නෙමෙයි ඉන්නේ අපි ඒ එතන අම්බ වෙන දෙයකින් තමයි අපි මේව කරන්නේ පොඩ පොඩි නොලෙජ් ඇති හරිද එතකොට ඒ කොල්ලෝ ටික එක එක දේශපාලන පක්ෂවලට අපිත් හිටියා එක එක එක්තරා කාලයක දැන් මේ පැත්තේ බැලුවොත් JP ප්‍රටුගාමි සමාජවාද පක්ෂවලට දැන් අපිට අර වාමාංශික මේවලට ස්කූල් කාලේ යුනිවර්සිටි කාලේ ආසාවක් ඇති වෙනුනේ එතකොට ඉන්නවා ඉන්නකොට ඒ වගේ මේගොල්ලන්ට පක්කාලි වැඩ කරන අයත් ඒක ඇතුලේ ඉන්නවා මේ දේශපාලන දැන් ඒ ටික සෙට් එක රෙඩි වෙලා ඒ කියන පක්කාලි වැඩ කරන එක කණිතක සල්ලි යනවා ඒකට අන්න දැන් නෑ අපි උද්ඝෝෂණ කරන අපි මේ මැරණකම් මේවා කරනවා හංගර් ස්ට්‍රයික් අරකයි මේකයි කියලා අපි ආපහු වදන්න ඕනේ කියලා ඒකට ෆණ්ඩුත් අදාගත්තා. දැන් ඒකට සල්ලි එකතු කරනවා. කළා දැන් මොනවාද එකක් අදනවලු. ඒ අදන එකට ඒගොල්ලන් කියන්නේ මුල්ලි වායිකාල් වල මැරිච්ච මිනිසු වෙනුවෙන් ස්මාර්ගයක් අදනවා කියලා. ඒක ඇතුළේ. හරි මම අහනවා කැම්පස් එකක් ඉස්සෙල්ලාම පබ්ලික් ප්ලේස් එකක්ද? නෑ. කැම්පස් එකක් මධ්‍යම රජයෙන් යට තියෙන මධ්‍යම රජයට අදාළ ආයතනයක්. ඒක මගේ බදු, වාගේ බදු, තව මොහොමඩ්ගේ බදු, ඒ වගේ මේ රටේ හැම කෙනාගේම බදු සල්ලි වලින් නඩත්තු වෙන ආයතනයක්. හරිද? කැම්පස් එකේ ස්මාර්ගයක් හදන්න කාටත් අයිති නැහැ. කැම්පස් එකේ මොනාරි කරනව නම් ඒක කැම්පස් යුනිවර්සිටි ග්‍රෑන්ඩ් කොමිෂන්, හයර් এডুকেෂන් මිනිස්ට්‍රි මේ දෙක තමයි ඒක ඔතොරිටි තියෙන අය. හරිද? එතකොට හරි දැන් අදුවා කියමුකෝ මුල්ලි වායකල් මිනිසු වෙනවි කියලා. මුල්ලි වායකල් වල මැරිචේගේ කවුරු හරි කැම්පස් එකේ ඇතුළට ගිහිල්ලා ඕකට පානපත්තු ගන්න පුළුවන්ද? කැම්පස් එකේ ඇතුළේ ඔයා ඉගෙන ගන්න නැත්නම් ඔයාලට නිකන් යන්න පුළුවන්ද? ඔව් සමහරවිට කැම්පස් ඇතුළට යන්න බෑ. යන්න බෑ. ඔයා ඒ අදාළ ඔයාලට මොනාරි ඒකේ වැඩක් තියලා අදාළ එක් පුද්ගලෙක් වෙන්න ඕනේ. නැත්නම් එළියේ ඉන්න එක්කෙනාට නිකන් යන්න බෑ. එතකොට ඒකත් වැරදි. ඒක කියන වැඩේ හැටියට නේ ඉතින් ටවුන් එකෙන් මත හදන්න තිබ්බනේ. නැත්නම් හන්දියක හදන්න තිබ්බා. ඔය මුල්ලි වායකල් වල ඉඩමක් කරගෙන එන් ගිල්ල අදපං. උඹලා ගේ අදපං. උඹලා ගෙදර ගේ ගේ ඇතු. මුල්ලි වායකල් කොහෙද කැම්පස් එක කොහෙද? ඔව් ඔව්. හරිද? අනික මුල්ලි වායකල් වල මැරිච්ච මිනිස් මුවාවෙන්. මුල්ලි වායකල් ඒක එතකොට කියන එක සිම්පතියක් තියෙනවනේ. මැරිච්ච මිනිහ වෙනින් කරනවා කියලා. හරිද?
මොාවෙන් මේම අදල ඊට පස්සේ මේක ඇතුලේ කරන්නේ මහාවීර දිනේ සමරනවා ප්‍රභාකරන්ගේ මේක ඇතුලේ සේෆ්ටි නේ ටක්කලා පොලිසියට ඇතුල් වෙන්න බෑ කැම්ප සේෆ්ටි ප්ලේස් එක හරි පොලිටිකල් කරන්න ඊට පස්සේ ප්‍රභාකරන් මේ බුපන් දිනේට මාලා දානවා ඒක අන්න ඕක තමයි කරන්නේ කරේත් ඕක තමයි එවිඩන්ට් පිට ඒක නම් මම දැඩලිස කියනවා රජයට එහෙම මේක ඇතුලේ මේව කරන්න දෙන්න එපා කරා නම් අපිත් මේකට හැරෙව ගෝස කරනවා අපිත් මේව කරනවා එහෙම කරනවා නම් එල්ටිටි මරපොයටත් ඒක ඇතුලේ සුමාර්ගය අදන්න. එතකොට විමලේශ්වරන්ට අදන්න, විජිදරන්ට අදන්න, රාජනීට අදන්න, ඔක්කොමලාට අදන්න. ඒගොල්ලන් කැම්පස් එකේ හිටපු අය. මේ මුල්ලිවායිකල් වල හිටපු අය නේ මේ කැම්පස් එකේම අය. එතකොට ඒගොල්ලන්ට අදන්න එක සාධාරණයක් තියෙන. මේක සාධාරණයක් නෑ. මේකේම අදන්නත් බෑ. මේක අදන්න එක හරි වැරදි වැඩක්. හරි. දෙකක්. අනිත් එක මේ මහාවීර දිනේ සමරෙම මහාවීර දිනේ කියලා සමරන්නේ. මහාවීරයෝ කියලා ඒක මම ආපෝ කියන්නේ මිනි මෙරුව කවුරුත් මහාවීරයෝ නෙවෙයි. නමුත් නමුත් මොනාරි දේ ටුක් ආම්ස් ෆෝර් අ කෝස් මොනාරි දේකින්ද තමයි ආවද අතට ගත්තේ හරිද ඒ වුණාට ඔක්කොම ගත්ත ඔක්කොම දේශපාලනිකව අවබෝධයෙන් ගත්ත අයත් නෙමෙයි ඔය ගත්තා ඉන්න පිස්සත් ගත්තා මෝඩයත් ගත්තා මෙලෝ රාක් නැති වුණත් ආවද ආවද ගන්න කෝණ එකෙන් ගන්න පුළුවන් ඒකනේ ලේසිම ක්‍රමයේ ලේසිම වැඩි මම හිතුව මමතේට ආවදයක් කරගෙන වැඩි තියාගෙන යන්න පුළුවන් ඒක ලොකු වැඩක් නෙමෙයි ආවදයක් ගන්න එක මේ රටේ එච්චරම මේ අමාරු දෙයක්වත් නැහැ වා දන්නව හරි ලේසි ඒක ඒව ගන්න ඒ වගේ තමයි තියන්නේ එතකොට මේ මේ මැරිච්ච අයට එයා එල්ටිටි වෙන්න පුළුවන් සාමාන්‍ය සිවිල් ජනතාව වෙන්න පුළුවන් අමුදාව එක්කෙනෙක් වෙන්න පුළුවන් එයාගේ gedara අය ඒක සමර ඒක සැමරීමක් නෙමෙයි ඒක ඒගොල්ලන් මතක් කරනවා නේ අඬල පානක් පත්තු කර ඒක ඒගොල්ලන්ගේ gedara අය කරන්න හැම කෙනාටම අයිතිය තියෙනවා ඒ ඒ අයිතිය කිසිම රජයකින් තානම් කරන්නත් බෑ තානම් කරලත් නෑ හැබැයි ඒ අයව පෙන්නල මේ දේශපාලඥයෝ මොනාටද පානපත්තු කරන්න ඕනේ උඹට පානපත්තු කරන උඹගේ gedara පානපත්තු කරපන් political agenda ආ මේක political agenda පේනවනේ ඒක තමයි මං කන්නේ දැන් අපේ ගෙදර මැරිච්ච එකට මට වැඩිය මූට කැකුමක් තියෙනවා මාර වැඩක් නෙමේ ආ ජීවිතේ දැකලත් නෑ සමහර අන්න ඉතල බලන්න එතකොට මේව අවිස් මේක අර පාත් දේශපාලන ඒක ඔව් ඔව් චීටින් එක හරිද එතකොට මේ මහාවීර දිනේ මහාවීරේ වචනෙම මම I reject that word right ඒ වුණාට ඒක කියන්න වෙනවා ඉතින් අර උගලන් බ්‍රෑන්ඩ් කරපින්ද බ්‍රෑන්ඩ් නේම් එක බ්‍රෑන්ඩ් නේම් එක ඒක සල්ලි එකතු කරන හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් ඒක ඒක පිටිපස්සේ සල්ලි එකතු කරන හොඳට සල්ලි එකතු කරන ඒ සල්ලි එකතු කරලා පාන තමයි පත්තු කරන්නේ ඒ සල්ලි එකතු කරන ඒ සල්ලි වලින් 100% වීදම් කරලා ඒ මැරිච්ච මිනිසුන් ගෙවල් වලට මොනාරි කරලා තිබුණොත් ඒක ගොඩාක් පිං වෙනවා ගොඩාක් වටිනවා ඒ වුණාට ඒ මැරිච්ච මිනිස්සු ඒ LTT එකේ ඉඳලා මැරිච්ච මිනිසුන්ටත් ගෙවල් අදලා දෙන්නේ අමුදාවෙන් මම අස් දෙකෙන් දැකලා තියෙනවා හරිද LTT වලින් ඉඳලා මැරිච්ච අයට උදව් කරන්නේ අමුදාවේ නැත්තම් අපි වගේ සිවිල් සංවිධානවල මුන් කිසිම දෙයක් කරන්නේ මුන් මේ මිනිස්සු පෙන්නල හොඳට අම්බ කරාන හොඳට සූරා කාලා ඒ මැරිච්ච මලසිරුවෙන් කාල ජීවත් වෙනවා එහෙම කියන්න පුළුවන් පිනන් දෙන්නේ කලුහකල් කියලා ඒක දෙමළෙන් කියනනම් අර මැරිච්ච බොඩි කාල ජීවත් වෙන සතා ඉන්නේ ඒ සත්තු තමයි මුන් ඒ සත්තු ටික තමයි ඕව සමරන සාමාන්‍ය ජනතාව සමරන මතක මේව කරන එක කිසිම ප්‍රශ්නයක් නෑ ඒක කාටත් ප්‍රශ්නයක් නෑ ඒක රජයටත් ප්‍රශ්නයක් නෑ ඒක වෙන්න ඕනේ අය වුණාට ඒක වෙන්නේ මේ මේකින්ද තමයි ඒව ගැටුම් වෙලා තියෙන්නේ අනිත් එක ස්මාර්ගය අදන ඒව කවදාවත් ඉඩ දෙන්න බෑ නල්ලුර් කෝවිල ළඟ අදලා තියෙන දිලීපන් කියලා එක්කෙනෙක් ඔය දිලීපන් ඔය හංගර් ස්ට්‍රයික් කරලා මැරිච්ච එකට ඒකත් අයින් කරන්න ඕනේ ඌ මොකෙද්ද ඌ මම ඒක ඌ මොකෙද්ද ඌ මොකද ස්කෝලයක් ඇදුවද නැත්තම් මේ කෝවිලයක් ඇදුවද නැත්තම් පල්ලියක් ඇදුවද නැත්තම් මේ ලයිබ්‍රරි ඇදුවද දැන් සමාජයට හොඳ දේවල් කරාද කරේ නරක දේවල් තමයි හංග ස්ට්‍රයික් කරේ කියන්නේ එයාට ඕල්රෙඩි එයා මැරෙන්නේට අපේක බෝම් බ්ලාස්ට් එකකින් මෙතන බැදිලා ඇතුලේ ඔපරේෂන් කරලා මැරෙන්නම තමයි මේ යකා ඉන්නේ එයාව ගෙන තිබ්බා උඹ මේ මේක කරපන් කියලා ප්‍රභාකරන් බලෙන් ඌගේ කැමැත්ත නැතුව තියලා ඌව මරන්න උපවාස කරපන් කිව්වත් කරන්නේ දැන් මුන්ගේ අපහාස කරනවා කියලා ඒ වුණාට අපහාස නෙමෙයි ඕන මේකට මං කැමති ඒව තියන්න බෑ අපහාස තමයි ඕන එම්ම ගන්න ඌ අපිට මට හීරෝ නෙමෙයි ඌ මිනි මැරුවේ ඩග්ලස් අමෙත්තුමාගෙන් ආන්න එයාගේ මල්ලිව අරන් ඝාතනය කරේ ඒ දිලිබන් කියන එකේන එයා ප්‍රසිද්ධව ඩග්ලස් දේවාන අමෙත්තුමා කියන මේ කැබිනට් එකේ ඐඩෙන්ටිටි පෙන්නල මගේ මල්ලිව පෑරන් ගිහලා මැරුවේ මේ දිලිබන් කියන එකේන හරිද ඒකෙන් ඒසි මාර්ගෙත්
කඩලා දාන්න ඕනේ. මට පුළුවන් නම් මේක අතින් මම කඩලා දාන්න. ඔව් කවදා හරි දවසක්. ඒක එතන අදන්න ඕනේ සාමාන්‍ය කිසිම දේශපාලන මේක නැතුව සාමාන්‍ය ආයුධයක් නොකර හිටපු මිනිස්සු ඉන්නෝනේ අහිංසක සාමාන්‍ය ජනතාව මැරිච්ච මිනිස්සු. ඒ මිනිස්සුන්ට අදන්න ඕනේ. ඒ මිනිස්සු තමයි රියල් හීරෝස්. මේගොල්ලන් මේ හීරෝස්. ඒකනම් මේගොල්ලන් මොනාරි කරලා වැරද්දක් කො හරි මේගොල්ලෝ ඒගොල්ලන්ට හරි වෙන්න බලන ආයුධ අතට ගත්තා. ආයුධ මම අතට ගන්නකොට තව ආයුධකින් තව මට වැඩිය බලවත් ආයුධකින් මාව පරාජය කරන්න ඉඩ තියෙනවා. ඒ පරාජය කරා නම් මම ඒක විඳවන්න තමයි ඕනේ. ඇයි මමනේ ඒක පටන් ගන්න. නේ. දැන් ආයුධ ඒකනේ මම කියන්නේ කවදාවත් ආයුධකින් ස්ථාපිත වෙන කිසිම දෙයක් ඒක සාමය වෙන්න පුළුවන්. නිදාස මේගොල්ලන් කියන නිදාස වෙන්න පුළුවන් ෆ්‍රීඩම් වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් මේ ස්ථීරව වෙන්නේ නැහැ. ඊට වැඩිය බලවත් ආයුධකින් ඒක ඊට වැඩිය බලවත් ආයුධයක් ආවන අරක පරාද කරලා මේ ආයුධ උඩට එනවා. ඒක තමයි ආයුධ කේස් එක. ඒ ආයුධෙන් ස්ථීර දෙයක් ස්ථාපිත වෙන්න බෑ. වෙන්නේ නැහැ. සාමෙන් වෙනවා. ඒක ස්ථීරයි. කතා කරලා ප්‍රශ්න විසඳන එක ස්ථීරයි. නේ අපි දෙන්න ගාගන ප්‍රශ්න විසඳන එක ලේසිද? කතා කරලා ප්‍රශ්න විසඳන එක ලේසිද? ගාගන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් නම් ගාගන්න එක ප්‍රශ්නයක් නැහැ. තේන ගාගන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් නම් විතරක් ගාගන්න. බැරි නම් ගාගන්න එක මොකද තේරුම? ගාගෙන ප්‍රශ්න විසඳනවා නම් ප්‍රශ්නේ නෑ. සෝ ඒක විසඳන්නේ කවදාත් විසඳන්නේ ගාගෙන. ඒ ගෙදර වෙන්න පුළුවන් පාර වෙන්න පුළුවන් එළිය. ගාගන පුතේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒක කියලා දෙන්න අපේ ළමයින්ට. කතා කරලා ප්‍රශ්න විසඳන්න. ඒක හරි ලේසි පුළුවන්. ඒක තමයි ස්ථීරයි. ඒක තමයි සුන්දරයි. ඒක තමයි ලස්සනයි. සිවිලයිස් සොසයිටි කියලා කියන මිනිස්සු ඒක තමයි කරන්න ඕනේ. ඒව ප්‍රොමෝට් කරන්න තමයි තමන්ගේ ළමයින්ට කියලා දෙන්න. මේව නරක වයලන්ස් මම නිතරම කියනවා. වයලන්ස් cannot be tolerated. It's ignore නිතරම මම මේ කෝට් එක කියන ජේගුවරාගේ. ජේගුවරාත් කිව්වේ true revolution is non-violence. ඇත්ත අරගලේ වයලන්ස් නෑ. ඒක හරි සුන්දරයි. ඒක මානුඩියා වෙනුවෙන් කරන එකනේ. මට කාටවත් ගාන්න හිතෙන්නේ නෑ. මම මිනිස්සෙක්ව මට ආදරයක් නෑ. මට කවදාවත් කාටවත් ගාන්න හිතෙන්නේ නෑ. ගාන්න බෑ. ඒක තමයි ඇත්ත. හොඳයි. අද අපි රෙඩ් රූම් වලින් කතා කරේ යුද්ධයේ යුද අපරාධ ගැන කතා කරා. යුද්ධයට සම්බන්ධ විවිධ දේශපාලඥයන් ගැන කතා කරා. යුද්ධයේ විවිධ පැතිකඩයන් කතා කරා. මෙකී නොකී කියන ගොඩක් කාරණා අපි කුංචි කාල වේලාවක් අද චුට්ටක් වැඩිපුර අරගෙන කතා කරා. අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා අපේ අරුණ අයියෝ ගෙනල්ලා සහ අපි මතක වෙච්ච මේ වෙලාවේ මට මතක් නැති වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා. මේක මේ එක පැකින් නෙමෙයි. මට පුළුවන් දවස් ගණන් කතා කරන්න. ගොඩාක් දේවල් දැන් ටක් ටක් ගාලා මතක් වෙන්නේ නැහැ. මේක මාක් කරාගෙන එන්න ඕනේ. අපි හැමත් එකක් කරනවා. අපි දැන් අරුණ අයියා අපි බලන්න කොළඹ ආවා. අපි යනවා අරුණ අයියාව ඉක්මනට බලන්න ජාපනයට. ඉතින් අපි එහෙ ගිහිල්ලාත් එපිසෝඩ් එකක් කරනවා. අනික මම මේකෙන් අර ඉල්ලනවා සිංහල තරුණයොන්ට අනිවාර්යෙන් යාපනයට එන්න. යාපනය ඇවිල්ලා කොයිද මේ ඇමරිකාවේවත් මේ වෙන ලෝකෙවත් නෙමෙයි. මෙතන ඉඳලා කිලෝමීටර් ගානේ. හැබැයි ඒ ට්‍රැවල් කරන දුර ඇවිල්ල අපිට තාම අඩු වෙලා නැහැ. ඒව අඩු කරන්න ඕනේ. දැන් පැය 8ක් 9ක් වෙනවා එතනින් එන්න. එතකොට අපි වෙනම රටක් වගේ තමයි ඉන්නේ. භාෂා ප්‍රශ්නෙත් එක පැත්තක තියෙනවා. අනිත් පැත්තක ට්‍රැවල් කරන්න දුරයි. ඔතන ගාන්න හයිවේ එකක් ඉස්සල්ලාම ජෆ්නා කොළඹ හයිවේ එකක් ගාන්න නැත්තම් ගාල්ල යාපන හයිවේ එකක් ගාන්න ඒක අඩු කරන්න සිංහල ජනතාව අනිවාර්යෙන් ඇතුළට එන්න ඕනේ. ඔය නාගදීපයි නාවියාරයි කොටුවයි තල්රායි නෙමෙයි යාපන ඇතුළේ තියෙන ගොඩාක් රියල් යාපන ඒව බලන්න මිත්‍රත්වය ඇතිකරන්න මට හරි ආසයි. හැම සිංහල තරුණයෙක්ටම දෙමළ තරුණයෙක් යාළුවෙක් ඉන්න ඕනේ. ඒ වගේම යාපනයේ ඉන්න දෙමළ තරුණයෙක්ට දකුණේ සිංහල යාළුවෙක් ඉන්න ඕනේ. මේ සංහිඳියා පවත්වාගෙන යන්න. ඔව් එතකොට මේක හරි ලේසි. මේගොල්ලන්ට ඊට පස්සේ මොකද දැන් දැනුත් අපිට එමනේ. දැන් මම මොන හරි කිව්වොත් ඔයා කොච්චර මට උදව් කරනවද? දැන් අනේ නිපුන් මේමයි කිව්වොත් ඒ වගේ ඔයා කිව්වොත් මම කොච්චර එන්න මචං මම බල. අන්න ඒක තමයි මේකට හොඳම විසඳු. මේක ලොකු වැඩකුත් නෑ. අපි කරමු මේක. ඉතින් අරුණ හැන්දසම් කියනවා අපි මේක පුංචි රටක්. අපිට පුළුවන් මේ සමගිය හදාගන්න. ඉතින් අපි අනිවාර්යෙන්
ඉක්මනට තව එපිසෝඩ් එකක් කරන් යනවා රෙඩ් රූම් වලින් අරුණ අයියා සහ ජෙෆ්නා සහ මේ දෙමළ කල්චර් එක ගැන නේද ඉතින් අපි අරන් එනවා කියන ෆැමිලි ෆුඩ්ස් යාපනයේ ෆුඩ්ස් කැමරේ ෆුඩ්ස් කැම මේ හැමදේම ගැන ඇත්ත ටැමිල් කල්චර් එක නැතුව අපි YouTube එකේ දකින අපි අර අයියා කිව්ව වගේ දකින ඒක නෙමෙයි සෑහෙන ගම් ඇතුළට ගිහිල්ලා සැබෑ යාපනයක් ඉදින් අපි ඉතාමත්ම ළඟින් වැඩ කටයුතු සූදානම් කරන් යනවා. ඉතින් අපි එකතු වෙමු මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඔබ හැමෝටම ජය වේවා. ජය වේවා. අයබෝවන්. අයබෝවන්.